ब्यूडेल ओरिजिनल कीर्ति बल वे पाउडर ने बड़ी कोप प्रभाव ने खता करने तुलो දදහස් දහනමේ වසරේ සිට මෙරට ගවීන් ආශ්‍රිතව නව රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වන අතර ඒ නම් කර තිබෙන්නේ ගවීන්ගේ සම ආශ්‍රිතව ඇතිවන සමේ ගැටිති රෝගයේ හේවත් ලම්පි ස්කින් ඩිසීසස් නමින් වෛරස් රෝගයක් වෙන මෙය මේවන විට උතුර උතුර මැද සහ වයඹ පළාතේ ගවීන් අතර ව්‍යාප්ත වන බව සඳහන් පුලි පුලි ඇවිල්ලා මේ ඇඟ පුරාම මේ ගෙඩි දාලා එක මේ පුපුරලා මේ සෙනික පනෝ තියෙනවා ඒක රා ඇඟ පුරාම ලී ගන්නවා ඒක දකිද්දිත් අපිට බය හිතෙනවා එන පවුමන සතු දැන් අපි කිරි ගත්තට අපිට කිල්ලීට 10ක් ගන්න හරකෙන් අපිට ගන්න බෑ කිල්ලීට 3ක් 4ක් තමයි අපි ගන්නේ පැටවුන්ගේ වර්ධනේ වුණත් බාල වෙලා තියෙන රෝගේ හින්දා මිහි රෝග ලක්ෂණ ලෙස ගවින්ගේ සමෙහි ඇතිවන තුවාල අධික උණ සහ කිරි නිෂ්පාදනය අඩාල වීම හඳුනාගත හැකි රෝගය ව්‍යාප්ත වන්නේ කිණුතුන්ලන් මැස්සන් සහ මදුරුවන් මගින් සහ ඍජු ස්පර්ශයෙන් මෙම රෝගයේ වැළඳුණු ගවයින්ට ප්‍රතිකාර කළ හැකිද මෙම රෝගය වෛරස රෝගයක් නිසා නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ සමයේ ඇතිවන වේදනාකාරී ගැටිති ඉදිමු අයිස් වලින් තැවීම විනාකිරි වතුරෙන් සේදීම කරන්න පුළුවන් තුවාල වලට තුවාල සඳහා යෙදෙන බෙහෙත් ගල්වන්න දෙවනුව ඇතිවන බැක්ටීරියා ආසාදන තත්ත්වය අධික නම් සහ රෝග ලක්ෂණ අධික නම් පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක් ප්‍රතිජීවක භාවිත කරන්න කියලා ඉල්ලා සිටිනවා මේම රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නක් ලෝකයේ තියෙනවා නමුත් ලංකාවේ භාවිතාවීමක් තවම සිදු වෙන්නේ නැහැ වයිමු පළාත් සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්. පෙරේරා මහතා සඳහන් කළේ රෝගය නිසිරස කලමනාකරණය කරගනිමින් සතුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුනහොත් සති 3ක වෙනි කාලයකදී සතුන් සුවපත් කරගැනීමේ හැකියාව පවතින බවයි කෙසේ වෙතත් පවතින තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් වයිමු පළාත තුලට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයිමු පළාත සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා මේක මිනිසුන්ට වැළඳෙන රෝගයක් නෙමෙයි රෝගය ඇති වුණාට පස්සේ සමය විතරක් නෙමෙයි අභ්‍යන්තරයේ තුවාල ගැටිති ඇති වෙනවා ඒ නිසා මම හිතන්නේ එමමස් මිනිස් පරිභෝජනයේ කිසිසේත්ම සුදුසුයි කියලා හිතන්නේ නැහැ දේශීය නිෂ්පාදනය එකෝපම් පයින් වේදනාවට එසෙමින් සමය අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න